හොඳයි අපි Photoshop වල selection tools කිහිපයක් ගැන පළවෙනි වීඩියෝ එකේදී කතා කරා. එතකොට එතන ඉඳලා අපි ඉස්සරහට කතා කරමු මේ වීඩියෝ එකෙන් selection tools වලට අමතරව paste into option එක හරහා කොහොමද photos සම්බන්ධ කරන්නේ ඒ වගේම gradient tools ඒ දේවල් ගැන ඉස්සරහදී අපි මේ වීඩියෝ එකේදී කතා කරමු. අපි යමු හතරවෙනි ටූල් එක තියෙනවා එතනත් තියෙන selection tool එකක්ම තමයි magic wand tool සහ quick selection tool කියලා දෙකක් තියෙනවා මේ පුංචි arrow එක right click කරාම වලට පේනයි එතකොට මේකෙදි මම කතා කරන්න යන්නම් ඉස්සරලා magic wand tool එක ගැන ඒකෙන් දි වෙන්නේ ඇත්තටම සමාන colors ඔස්සේ selection එකක් තමයි වෙන්නේ මේ ටූල් එක ඇත්තටම පාවිච්චි කරන්න ඕනි මේ බෑග්ග්‍රවුන්ඩ් එක සහ පින්තූරේ වෙන්කල් අඳුන ගන්න පුළුවන් අවස්ථාවක දැන් ඔයාලට පේනවා මෙතන බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ ඒ වගේම මේ මෙතන තියෙන පින්තූරේ සහ බෑග්ග්‍රවුන්ඩ් එක මේ එජස් පැහැදිලිවම වෙන්කල් අඳුන ගන්න පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට උනත් ප්‍රශ්නයක් නැහැ එතකොට බලන්නකෝ මේ ටූල් එක මම අරගන්නම් ඔයාලට පේනවා වටේ සෙලෙක්ට් කරාම වටේ තැනකින් ක්ලික් කරායින් පස්සේ ඒ ඔස්සේ ලස්සන්ට සිලෙක්ට් වෙනවා හැබැයි මේ මතක තියාගන්න සිලෙක්ට් වෙලා තියෙන්නේ වටේ කොටස නමුත් මට අවශ්‍ය කරන්නේ පින්තූරේ සිලෙක්ට් වෙන්න නිසා මම යනවා සිලෙක්ට් කියන මෙනු එකේ ඉන්වර්ස් කියන ඔප්ෂන් එකට මම යනවා ගියයින් පස්සේ ඔයාලට පේනවා මේ පින්තූරේ වටේ තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ පුරුදු විදියට අපි ඊට පස්සේ මූ ටූල් එක පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ ડોකියුමන්ට් එකට මේ කොටස යොදා ගන්න ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කලර් එක වෙනස් කරන්න පුළුවන් ඒකත් මම කියලා දෙන්නම් මෙතන තියෙනවා මේ ටූල් එකක් තියෙනවා paint bucket tool කියලා ඔයාලට පේනවා ඇති ඒ වගේ මෙතන පුංචි arrow එකක් තියෙනවා ඒ ඔස්සේ ඔයාලට පුළුවන් gradient tools මේ color fill කරන methods කීපයක් මේ තියෙන්නේ paint bucket tool එක ගන්නත් පුළුවන් නැත්නම් gradient tool එක ගත්තත් ඔයාලට පුළුවන් විවිධ colors මේ විදිහට මෙතනින් තෝරගෙන fill කරන්න එක අරගෙන ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකට මාරු වෙන වෙනවා මෙතන ලේයර් 0 කියලා තියෙන මගේ බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක ලේයර් 1 කියලා තියෙන්නේ මම ගත්ත ඉමේජ් එක තියෙන ලේයර් එක අනිවාර්යයෙන් මතක තියාගන්න ඔයාලා මොනවා හරි දෙයක් ඇප්ලයි කරනව නම් ඒ ලේයර් එක තුල ඉන්න මතක තියාගන්න එතකොට මම ග්‍රේඩියන්ට් ටූල් එක තමා ගත්තේ මේ විදියට ඔයාලට අවශ්‍ය විදියට බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා ඊළඟට crop tool එක තියෙනවා මෙතන crop tool එක ඔයාල දැන් මම දන්නවා crop tool එකේදී භාවිතා වෙන්න ඔයාලට අවශ්‍ය පින්තූර කොටස වෙන් කරලා crop කරලා ගන්න يعني කපලා අර ගන්න ওই විදියට ඔයාලට පුළුවන් crop tool එක පාවිච්චි කරන්න control is undo වලින් ඔයාලට පුළුවන් step එකක් backward වෙන්න සිලෙක්ෂන් ටූල්ස් ටික ගැන ඔයාලා මතක තියාගන්න. ඒ වගේම මම තව පුංචි දෙයක් කියන්න යනවා. මේ සිලෙක්ෂන් ටූල් එක ඔස්සේම ඔයාලට පුළුවන් දැන් ඔයාලට පේනවා ඇති මම ටූල්ස් ගැන විතරයි මම කියලා දුන්නේ. මේ ටූල් එකෙන් වෙන්නේ මොකද්ද? මේ ටූල් එකෙන් වෙන්නේ මොකද්ද කියන එක විතරයි මම කියලා දෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්මාණශීලී අදහස් එක්ක ලස්සන නිර්මාණ සිද්ධ කරන්න. මම දැන් කියලා දෙන්නම් මේ සිලෙක්ෂන් ටූල්ස් මම පාවිච්චි කරලා බලන ලස්සන නිර්මාණයක් වන විදිය ඒකෙදි අපි පාවිච්චි කරනවා paste කියන එකේ විශේෂ ඔප්ෂන් එකක් paste into කියන ඔප්ෂන් එක බලන්නකෝ මේ නිර්මාණය ගැන මම මේ ડોකියුමන්ට්ස් ටික ක්ලෝස් කරන්නම් ෆයිල් වලට ගිහිල්ලා ඕපන් කරගන්නවා මට අවශ්‍ය කරන පින්තූර කිහිපය
ඔයාලට මේ පින්තූරේ පින්තූරයක් විදිහට සේව් කරගන්න ඕන නම් දැන් ඔයාලා හිතනවා නම් මගේ දැන් මේ පින්තූරේ එඩිට් කරලා ඉවරයි කියලා ඔයාලට ෆයිනලයිස් කරලා ඉවර වෙලා අන්තිමටම ඔයාලට පුළුවන් මේ පින්තූරේ පින්තූරයක් විදිහට සේව් කරගන්න ඔයාලට පුළුවන් ෆයිල් කියන එකට ගිහිල්ලා සේව් කියන ඔප්ෂන් එකට ගියායින් පස්සේ මෙතන තියෙන ෆෝමැට් එක ඔයාලට වෙනස් කරන්න පුළුවන් JPG කියන ෆෝමැට් එකට ඒ වගේම තව තියෙනවා PNG T4 විදිහ ෆෝමැට්ස් කීපයක් තියෙනවා සමහරවල් ඔයාලා JPG ෆෝමැට් එකට වෙනස් කරන්න. එතකොට ඒකෙදි වෙනස් කරනවා නම් JPG ෆෝමැට් එක සිලෙක්ට් කරලා ඔයාලා සේව් කරන තැන ඔයාලට පුළුවන් තෝරන්න මෙතනින් නමක් දෙන්න මෙතෙන්ට ඒ වගේම තමයි ඔයාලට මේ පින්තූරේ තවදුරටත් සංස්කරණය කරන්න අවශ්‍ය නම් මේක තියෙන පින්තූරේ භාගෙට තමයි මම සංස්කරණය කරේ ආයෙමට මේක සංස්කරණය කරන්න ඕනේ කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් ෆයිල් සේව් කියන ඔප්ෂන් එකට යන්න දැන් මම ඉස්සර වෙලා සේව් කෙනෙක්ට ගියපු නිසා මම සේව් ඇස් කෙනෙක්ට යන්න ඒකට ගිහලා ඔයාලට ෆෝමැට් ටයිප් එක වෙනස් කරන්න එපා Photoshop PSD කියන ෆෝමැට් ටයිප් එකේම තියාගෙන ඔයාලට පුළුවන් මෙතෙන්ට නමක් දීලා ලොකේෂන් එක මෙතනින් තෝරන්න තෝරලා ඔයාලට මෙතෙන්ට නමක් දෙන්න පුළුවන් නමක් දීලා ෆෝමැට් එක PSD කියන ෆෝමැට් එකෙම තියාගෙන සේව් කරොත් ඔයාලට Photoshop ෆයිල් එකක් විදියට තමයි සේව් වෙන්නේ. එතකොට ඕපන් වෙන්නේ ආයි Photoshop වලින්මයි. එතකොට ඔයාලට පුළුවන් අවශ්‍ය කරන සංස්කරණ ඉස්සරහට අරගෙන යන්න. ඊළඟට ඔයාලට text tool එක ගැනත් මම මේ වෙලාවම කියලා දෙන්නම්. text tool ඒ කියන්නේ මොනහරි අපි text එකක් ඔයාලගේ පින්තූරයට ඇතුළත් කරගන්න ඕන නම් text tool එක පාවිච්චි කරන්න පුළුවන්. type tool එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ පොඩි උදාහරණයක් විදිහට මම තව පින්තූරයක් අරගත්තා. බලමු අපි මේකෙන් කොහොමද නිර්මාණයක් කරන්න කියලා. text tool එක ගැන කතා කරද්දී ඔයාලට පේනවා මෙතන text tool එක ගත්තාම පස්සේ ඔයාලට type කරන්න පුළුවන් ඒ වගේම තමයි ඒක size එක වෙනස් කිරීම කරගන්න පුළුවන් ඔයාලට කැමති විදියට පාට ඔයාලට කැමති විදියට මෙතන වෙනස් කිරීම හැකියි
හැකියාව තියෙනවා අවශ්‍ය මාතම් ඒ වගේම තමයි මෙතනින් ඔයාලට ෆොන්ට් එක ඔයාලට කැමති ෆොන්ට් එක මොකක්ද කියලා ඔයාලට මෙතනින් තෝරා ගැනීම අවස්ථාව තියෙනවා මේ වීඩියෝ එකෙන් කියලා දුන්නේ මම ඇත්තටම selection tools සහ ඒ වගේම crop කියන tools ගැන. ඉතින් මේ දේවල් පාවිච්චි කරලා ඔයාලට පුළුවන් අවශ්‍ය නිර්මාණ, ඒ කියන්නේ ඔයාලගේ නිර්මාණයට අවශ්‍ය කරන පින්තූර ඔයාල අරගෙන ඒ හරහා ඔයාලට අවශ්‍ය නිර්මාණ සිදු කිරීමේ හැකියාව ඔයාලට තියෙනවා. අනිත් tools ගැන ඉස්සරහදී අපි කතා කරමු. clone tool එක, ඒ වගේම gradient tools මේ දේවල් ගැන අපි කතා කරමු. කොහොමද බෑක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්නේ ඔය දේවල් ගැන අපි ඉදිරියේදී කතා කරමු.